චතු මුණසිංහ කියන නාමය ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි ඒ තරමට ශ්‍රී ලාංකික ජනතාවගෙන් ආදරය දිනාගත් තරුණියක් තවත් නැති තරම්. පිළිකාව නම් දරුණු රෝගයට අභියෝග කරමින් ජීවිතය සතුටින් ගත කළ ඇය ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වෙනවා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඇය අප හඬවා මේ වන විටත් නික්ම ගොස් හමාරයි. ඉතින් ඒ ගැන සමාජ මාධ්‍ය පුරාවට විවිධ සංවේදී සටහන් තිබෙනවා. මේ ඒ ගැන තවත් සංවේදී සටහනක උපුටා ගැනීමයි. අම්මි යනවා එහෙනම් මැණික. දූ මැණික මගේ පණ. අම්මිට යන්න උනානේ ඉක්මනටම. තරහද දූ අම්මි එක්ක හොඳටම සමා වෙනවද මැණික? අම්මි ඉන්නේ තිස්සෙම දූ ළඟ. අක්කි එක්ක ඉන්න ඕනේ. වෙනදාටත් වැඩිය ආදරෙන්. ඔන්න තාත්තිව බලා ගන්න ඕනි. අක්කිත් එක්ක හොඳට. අම්මි ඉන්නේ බලාගෙන මැණික. හැමදෑම රෑ මැද්දට ඇවිත් සිපගන්නම් මගේ කෙල්ල. දුව තුරුළු කරගෙන හැමදෑම අම්මි නිදියනවා දූ ළඟම. ටිකෙන් ටික දූ ලොකු වෙලා ලස්සන කෙල්ලෙක් වේවි දවසක. දැනෙන්නට එපා මගේ කෙල්ලට අම්මි නෑ නේද දූ ළඟ. මේ ආත්මේ අම්මිට යන්න වුණාට ඉක්මනට ලබන ආත්මේ හමු වෙලා අපි ආදරෙන් ඉමු මැණික හැමදෑම. අම්මි යනවා එහෙනම් පණ. ආදරේ අම්මි දූ හිතනවාටත් වැඩිය. මගේ මැණික පරිස්සමෙන් ඉන්න තාත්තී එක්ක. මාගේ දූ යන්න ඕනා ලස්සන ගමනක්. අම්මි හීන දැක්ක ගමන දූ යන්න ඕනා ලස්සනටම. ඒ ගමන යන්න දූට අම්මිගේ ආශිර්වාදය හැමදෑම තියෙනවා. දූ දිහා මං කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා. හැබැයි දූ මතක තියාගන්න ඕන කරන දෙයක් තියෙනවා. මේ ලෝකේ මිනිස්සු බහුතරයක් විශ්වාස නොකරන, සුළුතරයක් විශ්වාස කරන එකම එක දෙයක් තියෙනවා. ඒ තමයි කර්මය. ඒක විශ්වාස කරන්න මගේ දූ. ජීවත් වෙලා ඉන්නකන් පින් කරන්න. පුළුවන් හැම වෙලාවෙම මිනිස්සුන්ට පිහිට වෙන්න. දූට ජීවිතයේ ප්‍රශ්නෙයි ඕන තරම්. ඒ හැම එකක්ම මගහැරගෙන එඩිතරව හැමදේටම මූණ දෙන්න. හැම වෙලාවෙම හිනා වෙලා මිනිස්සු එක්ක ජීවත් වෙන්න. ඒ තරම් මානසික නිදහසක් තවත් නෑ. මගේ දූට අම්මිව ගොඩාක් මතක් වෙයි. මටත් මගේ දූ නැතිව ගොඩාක් පාළුයි අද ඉඳන්. මේ අන්තිම දවස දූට මාව දකින්න වෙන සංසාරේ කවදාහරි දවසක අපි අපේ ලස්සන පවුල ආයේ ඉක්මනටම මුණ ගැහිලා hina වෙලා ජීවත් වෙමු. එතකම් මගේ දූ තාත්තී එක්ක පරිස්සමෙන් ඉන්න. දූගේ අම්මි හැමදෑමත් දූ ළඟින්මයි. අම්මි ආදරේ ඔයාට ගොඩාක්. සටහනේ උපුටා ගැනීම අවසන්. ඇත්තටම ඇය විශේෂ කෙනෙක්. ගොඩාක් දුකයි. හිතුවේ නෑ අපේ හිත හොරාගත් ඒ යකඩ රෝස මල මේ තරම් ඉක්මනට යයි කියලා. ඇත්තටම ඇයට හදවතින්ම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔයාලත් කමෙන්ට් එකක් දාගෙන යන්න ස්තුතියි.